අපට ඉස්කෝලි එතකොට අපේ දෙමාපියෝ හරි සමහර වෙලාවට ඔබට තේරෙනවා ඇති අපිට බොරු උගන්වලා තියෙනවා දෙමාපියොත් උගන්වලා තියෙනවා ඉස්කෝලෙත් උගන්වලා තියෙනවා දැන් ඉස්කෝලෙත් උගන්වලා තියෙනවා කොහොම කැමති වුණත් දෙමාපියෝ අපිට බොරු උගන්වලා තියෙනවා කොහොම කොහොමද වෙන්නේ පිළිගන්න කැමති නැහනේ පොඩි එකක් එනවනේ පක්ෂපාති භාවයෙන් තොරව හිතුවොත් එහෙම උගන්වලා තියෙනවා මං කියන්නම් බොරු මොකක්ද කියලා ඒක පිළිගන්න රයිට් අපිට සීමාවන් පිළිබඳව අපිට බොරු උගන්වලා තියෙනවා අපිට පුතේ ඉතින් මේ රජ වෙන්න බැහැනේ පුතේ අපිට පුතේ ඉතින් ඔය මේ ලොකු ලොකු අතවල්ලන්න බැහැනේ පුතේ අපිට පුතේ ඉතින් ඔය වගේ කාර් ගන්න අර වගේ මහා විශාල ගෙවල් ගන්න අපිට බැහැනේ පුතේ උගන්වලා තියෙනවද නැද්ද ඔබට එක දවසක හරි කියලා තියෙනවා ඔව් නේද ඉස්කෝලේ අපිට උගන්වනවා මොකද්ද ඉස්කෝලේ අපිට මේ වගේ ಜಾති කීපයක් උගන්වනවා මුලින්ම උගන්වන එක තමයි බැරි දේ පුළුවන්ද දක්මිටි කෑවට කියලා ඔබ අලුත් දෙයක් කරන්න හදනකොට ඔබට එන පළවෙනි බෝඩ් එක බැරි දේ පුළුවන්ද දක්මිටි කෑවට ඔබ ඒ බෝඩ් එක බලලා ඒකට රැවටෙන්නේ නැතුව ඔබ ඉදිරියට යනකොට හරි මෙයා කව නවත්තන්න බෑ වෙන එකක් දාන්න ඕනේ මොකද්ද පුතා ලොවින් එකෙක් එක්තේකට වේසමත පුතා කියන්නේ බෑම කියන්නේ නෑ මුලින්ම බැරි දේ පුළුවන් දක්මිටි කෑවට කියලා හරි මුලින්ම කපලා කැන්සල් කරන්න බලනවා ඒක හරියන්නේ නැහැ කොල්ලා බෝඩ් එක බලලත් පහු කරන් ගියා දෙවෙනි එක දාලා බලන එච්චර සැර නැහැ පුතා ලොවින් එකෙක් දෙයකට වෙයි සමත පුතා කමිටුවක් තාලා ඒක කරන්න ඕනේ කියලා කිව්වා අර දෙකක් තුනක් කරන් හිටපු කොල්ලට ඔව් දෙකක් තුනක් කරගෙන යනවා පේනවා සිදයක් අහන තු එකක් සමත එකක් පුතා ගාලා එකකට සීමා කරනවා අන්නේයක් කරනවා රයිට් ඒත් මේ කොල්ලා ඒ බෝඩ් එකත් බලලා කිසිම සමාවක් නැහැ යනවා ඉස්සරහට මේක ඒ තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි මැදිරියේ අපේ AC එක මදි චුට්ටක් හෙවඳ මැදිරිය පෝරණුවක් කරන්න කල්පනා කරනවා අපි මේකෙන් ඉවරලා මේක ඉවරලා දෙන්නම් මම උන්නම් ජම්බුණන් පොඩි එකක් දාලා බලනවා පුතා උත්සාහවන්තයා සියල්ල ජය ගනිමි කියලා එහෙම ධාමේ බේරන තැනකට එනවා හරිද ඊට පස්සේ ඔබ කවදා හරි සමාජයේ ඔබ දැකපු හීනයට ඉතාම ආසන්න තැනකට ආපුවම සමාජයේ ඔබට තව බෝඩ් එකක් පෙන්නනවා මොකක්ද ඔබ පීත්තපටි කවන් කපන්න පීත්තපටි කවන්නලු ඔබට පීත්තපටි කපන්න එන්න කියනවා උත්සවයේ ආරම්භක සමාරම්භක දේශනය කරන්න එන්න කියනවා මොටිවේෂනල් ස්පීච් එකක් එන්න කියනවා ඔව් යස් ප්‍රධාන ආරාධිත අමුත්තාට එන්න කියලා ඔබව හඳුන්වා දෙනවා බලන්න මේ සර් පුතාලා තවත් ඒ වගේ ඉස්කෝලේ ළමයි සෙට් එකක් ඉන්නවා එනවා නේද බලන්න පුතාලා හිත ඇත්නම් පත කුඩාද ඔය ඇතුලේ තමයි අපි ජීවත් වෙලා අපි ගියපු තැන් වලට ගියේ පුළුවන් නම් ඔබේ දරුවන්ට මේක කියලා දෙන්න. මට මතකයි මීට අවුරුදු ගානකට කලින් හරි මට හම් වෙන ගෝලෙක් මේ රේඩියෝ ක්ෂේත්‍රය ඇතුළේම. ඉතින් අපි පොඩි සමිතියක් සාකච්ඡාවක් තියලා මට මතක හිටිට ඔයත් ඒ සමිති සමාගමේ හිටියා. හරි. අපි පොඩි මුණ ගැහිමක් මීටින් එකක්. ඉතින් මම එතෙන්දී ඇහුවා එක එක්කෙනාගේ බලාපොරොත්තු පිළිබඳව. හා ඔකේ. මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච ළමයි වඳුරලා දෙන්න මොහොතක මං එක එක්කෙනාගේ බලාපොරොත්තු සහ කරපු කියපු දේවල් ඇහුවා. මේ කොළු ගැටයක් නැගිට්ටා. හරි. මං හෙවා පුතා. පුතා කියන්නේ සාමාන්‍ය නිකන් මගේ පුතෙක් නෙවෙයි. නැන්දගේ පුතෙක් වගේ නෙවෙයි. මං කියන වචනය. ඔයාගෙන අපිට කියන්න බලන්න. සර් මට පොඩි කාලේ පුදුම ආසාවක් තිබුණා සර්. කොහොම හරි කළා සර් කැම්පස් යන්න. ආ. ඉතින් ඔයයි සිහිනේ සැබෑ. ඔව් සර්. හා. මං කැම්පස් ගියා සර්. එතකොට සර් මට ආසාව තුනද දේශපාලන විද්‍යාව හදාරන්න. ආ ඔයා දේශපාලන විද්‍යාව තුර හැදෑරුවේ කැම්පස් එකේ? නෑ සර්. මම විද්‍යා විෂයන්ට තේරුණේ සර්. නමුත් සර් මම දේශපාලන විද්‍යාව වෙනම හදාරගෙන යනවා සර්. ඊට පස්සේ? ඔව්. චොක් කතාව. ඊට පස්සේ මට ඕනා වුණා. හරි. මාධ්‍ය ඇතුලෙන් මිනිස්සුන්ගේ පපුවටම කතා කරන්න ඉගෙන ගන්න. ආහා. එතකොට ඒකට මොකද කරේ? ඒකට තමයි සර් මම මෙහෙට සම්බන්ධ වුනේ. ෂා. දැන් පුතා මොනාද කරන්න හිතාගෙන ඉන්නේ? ලොකු නාම මෙතන ඉගෙනගෙන ඉස්සරහට ගිහිල්ලා ඔය ඔක්කොමත් එක්ක සර් මට මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ සර් කවදා හරි. මම ගෑවණා වගේ. මට අවඥා සහගත සද්දයක් ආව මගෙන් මන් දන්නේ නැහැ කොහෙන්ද ඒක ආවේ කියලා. ඒක ආවා. ඒ කියන්නේ
අපි දොස්තරලා ඉංජිනේරුවෝ වෙන ඒවා අපි අහලා තියෙනවා. නීතිඥයෝ වෙන ඒවා තව තව දේවල් අහලා තියෙනවා. මට සර් ජනාධිපති වෙන්න ඕනේ කවදා හරි මේ රටේ කියපු කොල්ලෙක්. හරි. මගේ ජීවිත කාලෙටම මට මොන ගැහෙලා තිබුණේ නැහැ. ඒ කොල්ලා ඒ ආයතනෙත් එළියට ගියා. දැන් මොනවා හරි දෙයක් ඒ කොල්ලා කරමින් ඉන්නව වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. කවදා හරි මේ රටේ ජනාධිපති වෙන්න. ඒ කොල්ලගේ ආරක්ෂාව සඳහා මම ඒ කොල්ලගේ නම කියන්න යන්නේ. තව කොම්පැත්තක තියලා ඊට පස්සේ ඒ කොල්ලා හොයන්න. බය වෙන්නේ පා කොහොමත් තව අවුරුදු 10කින් වගේ තමයි යා. ජනාධිපති වුණොත් එයාගේ වයස හැටියට වෙන්න ඕනේ. නමුත් ඒවත් අපිට කියන්න බෑ. මට හිතෙනවා ඒ කොළුව කොහේ හරි ඉඳගෙන හරි ජනාධිපති වෙන්න මේ රටේ දවසක හීනේ දකින්නවා ඇති ඒකට වැඩ කරනවා ඇති. එච්චර කල් මට සර් කියපු කොළට හිට අනිද්දම සමහරලට මට සර් කියන්න ඕන මම යගෙන පුදුම වෙන්නේ. අනේ මමත් ආසයි ජනාධිපති වෙන්න. බැරිදේ පුළුවන් ද? See you at the FM.